morning to you. Good morning. Good morning. Morning, morning. Good morning. Abey kaum matya. Morning. මොකද මේ රතුරේ තර? දැන් වෙලාව කීයද අතපත්තු මහත්තයා? වෙලාව 8:34යි. එතකොට කීයටද කන්තෝරු පටන් ගන්නෙ? ඉතින් විනාඩි 4නේ පරක්කු. මොකද්ද මේ අසාධාරණේ අපේ කොම මහත්තයා? මොකද්ද අසාධාරණේ? මං කරේ මගේ රාජකාරිය. අතපත්තු මහත්තයා දැන් ඔය ඉරට යටින් අස්සම් කරන්නකෝ. එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. අන්නේ ඒ කවුද? ඒ අපේ AD මහත්තයා. එයත් පරක්කුයි. ඉතින් මං පරක්කුණා මොකද? නේ. ඒක ගිහින් එයාට කියා ගන්නවා. මගේ ළඟ මේ පොත තියෙනකන් මං 8:30ට රතු ඉර ගහනවා. එච්චරයි. ආ ඒක මරු. ලොක්කන්ට එක නීතියක්, සොක්කන්ට තව නීතියක්. නෑ නෑ. එයා අත්සන් කරන පොත මං ළඟ තිබ්බත් මං 8:30ට රතු ඉර ගහනවා. හරි හරි අපිටත් වෙලාවක් ඇයිනේ එතකොට බලාගම් සර් තමසේක හැමදාම කිව්ව සතපහර වැඩන්නේ නැහැ මේ මේ දෙක හොඳට හොදලා වතුර එකක් ගෙනත් තියන උදෙන්ම හොඳයි සර් Good morning, sir. Sir, මේක මේ high level road එකේ පන්නේපිටිය land එකේ case එක sir. මේක පොඩ්ඩක් check කරලා recommendation එකක් දාලා දෙනවද? අබේ කොම් මහත්තයා මං තාම මේ ආවා විතරනේ. ඒත් sir මේක අද යවන්න ඕන එකක්. දැන් අද යවන්න ඕන කියලා අබේ කොම් මහත්තයා මට කියන්නේ මගේ තියෙන ඔක්කොම වැඩ රාජකාරි නවත්තලා ඕක බලන්න කියලා. ඒ වුණාට sir මිනිස්සුන්ට මූණ දෙන්න වෙන්නේ අපිටනේ මිනිස්සු වෙන්නේ අපි ගාවට මිනිස්සු අපේ කොම් මහත්තයා ගාවට ආවත් අපේ කොම් මහත්තයා මිනිස්සු ගාවට ගියත් මට කාරියක් නැහැ මම වැඩ රාජකාරි කරන්න මගේ පිළිවෙල ඒකත් සර් ඒකත් ඒ වුණාට සර් ඒ පිළිවෙල අපිට හදා ගන්න වෙන්නේ වැඩ කෙරෙන විදිහට මිසක් වැඩ නොකරන විදිහට නෙවෙයිනේ අපේ කොම් මහත්තයා මේ මෙතන මේ මට වැඩ කරන විදිහ උගන්වන්න දෙන්න බා හරිද මම මෙතන සහකාර අධ්‍යක්ෂක මම මේ අවුරුදු 6ක් විතර තිස්සේ රාජසේවයේ පොල්ගේ වැඩේ रजिस्टर මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ එහෙම කරන්න බෑනේ. ඇයි බැරි? මම ඒකට කැමති නැහැ. දෙන්නේ කසාද බඳෙද්දී දෙමව්පියගේ ආශිර්වාදේ තියෙන්න ඕන. මං අම්මගේ ආශිර්වාදේ ගන්න try කරන්න. එතකොට අයියා? එයා දෙමව්පිය ගොඩට ඇවිත් වෙන්නේ නැහනේ. ඒ වුණාට මේ ගහන්නකෝ. අයියා කියන්නේ ඔයාට තාත්තා කෙනෙක් ඕන. පිස්සුද? එයා වෙන try කරනවා. බැයිතින් ඌ අද කරපු වැඩේට නම් මම ඔකට return එකක් දෙනවා. අයිත් මදිනු කියන්නේ. ඇයි? ඔම් මොනවද කරන්නේ? ඒක ඉතින් වෙලාවට කලාවට සිද්ධ වෙයි. ඌ දන්නේ නැහැ මේ ඇන්ටා කියන්නේ කවුද කියලා.
හලෝ ආ මිස්ටර් සිරිනාස සීට් එකේ නැහැ නේ ලන්ච් වලට ගිහිල්ලා ඔපරේටර් කෙනා ගිහින් ඔපරේටර් ගෙන් අහගන්න මං කිව්ව මට පේන දේ කාපු ගමන් මම ඉන්නවා කියලා කියන්නේ නැතුව ඉන්නවද දන්නේ නැහැ කියලා කෝල් එක ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. නැත්නම් මේ මග අරගන්න ඕන එකෙක්වත් මග අරගන්න විදියක් නැහැ නේද ඇයිසෙ එකපාරට මෙතන කෝල් එකක් ආවම? ඒ කියන්නේ සර් සර්ට කෝල් දාන්න එපා කියලානේ කියන්න ඕනේ. නෑ 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 තේරුම් ගන්න ඕක මිනිස්සයෝ කන වෙලාවටයි තේබුණ වෙලාවටයි කොහොමවත් නෑ එපා. අනික වෙලාවට දැම්මත් මම සීට් එකේ ඉන්නවද දන්නේ නැහැ එළියට ගියාද දන්නේ නැහැ කියලා මොකක් හරි නැති පැත්තට කියලා කෝල් එක දාන්න කියනවා. මම ඔයා කන්ට කලොත් ඔවා කියලා තියෙනවනේ. ඕවා කිව්වයි කියලා උන්ට ඕවා මතක නෑ සර්. යනවෝ යනවෝ. Excuse me sir. ආ. වාගේ මිස්. මම නම් කෑම කනවා. කමක් නෑ කියන්නකෝ. DGM සර් දැන්ම ඔෆිස් එකට එන්නකෝ සර්ට. දැම්මම මොකද දන්නේ ඒක නම් දන්නේ නැහැ සර් හැබැයි ඉක්මනට මෙන්න කිව්වා ලෙඩක් කොද්ද දන්නේ ඒක නම් දන්නේ නැහැ සර් බලන්න බලන්න මේ මාත මිනිස් කන වෙලාවට පාඩුවේ කණ්ඩවත් දෙන්නේ නැහැ නේ අප්පා ඔව් ඒක ඇත්ත සේක ඇත්ත ඔව් සර් රයිට් රයිට් මං කතා කරන්නම් සර් ඕකේ සර් ඕකේ 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 සර් ගුඩ් ආෆ්ටර්නූන් සර් වාඩියම් මොකද්ද සිද්ධාත මහත්තයා මේ කරන්නේ තමුසගේ මොලේ හොඳ නැද්ද මට සර් ඇයි සර් දැන් තමුසට කෝල් එකක් ආවද කෝල් එකක් තමුසේකට ආන්සර් කරලා සිරනාද නෑ කිව්වද කැත විදිහට කතා කරාද කකා ඉන්න ගමන් ආවේ සර් වැඩකට නැති කෝල් එකක් වැඩකට නැති කෝල් එකක් තමුසේ දන්නවද කවුද ඒ කතා කළේ කියලා දැනගෙන ඉතින් සර් තාම කිව්වේ නෑ ආයිසේ ඒ අපේ ඇඩිෂනල් සෙක්‍රටරි කනතුංග මහත්තයා යකෝ සාලේ ඇත්තද? දැන් ගෙන් උත්තර දෙනවා. මොකද්ද සිරනාද මහත්තයා මේ කරන වැඩ? කෝල් එකක් ආපුවම උත්තර දෙන්න ගන්නද? සෝරි සර්. මං දන්නේ නැහැ ඇඩිෂනල් සෙක්‍රටරි කියලා. දන්නවනේ මම හොඳින් කතා කරනවා. පුංචි ඉංගියක්වත් දුන්නේ නැහැ නේ සර් කවුද කියලා? මේ සර් දැන් රතුංග මහත්තයා මොකද කිව්වේ? මට කිව්වා එක්ස්ප්ලනේෂන් කෝල් කරන්න කියලා. ඇඩිෂනල් සෙක්‍රටරිට එහෙම කතා කරනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට කොහොම කතා කරන්නේ නැද්ද? නෑ නෑ නෑ. මං සාමාන්‍ය මිනිස්සුත් එක්කලා බොහොම හොඳින් කතා කරනවා සර්. සර් අපි දැන් මොකද මේකට කරන්නේ? අපි? මොනවද අපි? මං තමුසට ලියුමක් එවන්නම්. තමුසේකට උත්තර දෙනවා. ඒක මම රණතුංග මහත්තයාට යවුවම රණතුංග මහත්තයා කරන දේක් කරයි. මේ ටික වෙන්නේම මේ වගේ වප්පා. හරි දැන් යනවා. මීට පස්සේ වැඩ කරනකොට ටිකක් මොලේ කල්පනා කරලා වැඩ කරනවා. සිරනාද මහත්තයා මෙතන පියන් කෙනෙක්වත් ක්ලාක් කෙනෙක්වත් නෙමෙයිනේ ඩිරෙක්ටර් කෙනෙක්. තමුන් වැඩ කරනකොට තමුන්ගේ තානාන්තරයේ හැටියට වැඩ කරන්න පුරුදු වෙනවා. පළතුරු හත්ජාතිය නම් පුතා එනකොට අරගෙන එනවයි කියලා කිව්වා. පළතුරු නම් ඉතින් රත්නකේ කඩේත් ඇති. ඒ වුණාට ඒ හතම ගන්න නෑ. ඒ තියෙන්නේ කෙසෙලුයි කස්ලබුයි විතර. කොහමද දුන්කුඩු හැම ගෙනාවද? ඔය බෑග් එකේ බලන්න. පුතා කිව්වා ඔක්කොම ගෙනාවා කියලා.
දුවත් එනවා. මේ යාළුවෙකුට අසනීපයි කියලා බලන්න ගියා. ඒ වගේ වැඩවලට යනවා ඔය කොයි වැඩෙත් දාලා. අත්තනායක රාලහාමිගෙ වගේ ගතිගුණ නැද්ද ඉතින් දරුවන්ට? අම්මේ 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 මේ අයියට කියන්න එයාට මගේ වැඩ ගැන හොයන්න නැතුව මගේ පාඩුවේ මට ඉන්න දෙන්න කියලා. මං කාත් එක්ක කොහේ ගියත් කාත් එක්ක කතා කරලා තියන්න වැඩක් නැහැනේ. දැන් මොකද්ද වුනේ? මං උදේ බස් නැති හින්දා ත්‍රීවිල් එකක ගියා. මෙයා ත්‍රීවිල් එක පන්නගෙන ඇවිල්ලා වීල් එකේ මනුස්සයට මටයි හොඳටම කැති විදිහට බැන්නා. ඒව අනවශ්‍ය වැඩනේ. කෑ ගන්න එපා බං. අර සෙනවිරත්න ගුණවංශී ඉන්නවා එළි. මේ මනුස්සයාට ඇයි? ඔන්නම් මෙමේ අයියා දිගටම මේ විදිහට හැසිරුණොත් මං යනවා යන්න ඔළුව හැරිච්ච අතේ. පොඩ්ඩක් හිටපන්කෝ. ත්‍රීවිල් එකේ ගියාට අයිය මොකටද උඹට බය ඉන්නේ? කවුද දන්නේ? හා මං අයියාගේ මහල දැනගන්නම්කෝ. මේ ඔන්න එයා කියන බොරු වලට නම් අහු වෙන්න එපා. මොනවද දැන් අයියා කියන බොරු? මං දන්නවනේ එයා කියන බොරු. එක දෙක කළා පුළුවන් නම් අතිනුත් දාලා කියයි. මට හිතාගත හැකි මොකද්ද වුනේ කියලා. කමක් නැහැ. මං අයියාගෙන් මහල දැනගන්නම්කෝ. සෙනෙවි මාමා කිව්වා දැනට දෙහි ඩිංගක් කපලා පස්සේ ග්‍රහ පූජාවක් කරමු කියලා. දැන් බලනකො අද වෙච්ච වැඩි. ලොක්ක කවදාවත් නැතුව මට තමුසෙ කියලා කතා කරන්නේ. ඔය ඔක්කොම අපලට වෙන වැඩ. හැබැයි ඉතින් ඕවට සර් මෙතන ඉන්න ග්‍රහයොත් බලපානවා. ග්‍රහයෝ? මෙතන? ඔව්. සර් දන්නේ නැති වුණාට මෙතන සමහර ග්‍රහයෝ ඉන්නවා. DGM සර් වටේ කැරකි කැරකි ගේලන් කියන. එව්වා මං දන්නවා. මේ තමුස මට වෙලාවක අල්ලලා දෙනවා කොයි ග්‍රහයක මම උට හොඳ ග්‍රහ පූජාවක් කරන්න. හරි හරි මං අල්ලලා දෙන්නම්. සිම්පල් නේ සර්. හරි නේ. එහෙනම් මම දැන් යනවා. කවුරු යවුවොත් කියනවා මම මීටින් එකකට අමාත්‍යාංශයට ගියා කියලා. DGM සර් යවුවොත් කියනවා මට ප්‍රෙෂර් වැඩි වෙලා බේත් ගන්න ගියා කියලා. මේ පෑන් ලයිට් අනම්ම නම් ඔක්කොම හොම්මම තිබ්චාවේ. තමුස වෙලා පහෙන් පස්සේ ඔක් කරලා දාන්න. එහෙනම් මං ගියා. හොඳයි සර්. පරිස්සමෙන් ගිහිල්ලෙන්න. සියලුම අපල උපද්‍රව දුරින් භූත වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. Thank you, thank you. යකෝ අපි ඔක්කොම මිනිස්සු. වලව්කාරයෝ ප්‍රීවිල්කාරයෝ කියලා අපේ කෑලිවල අඩුවක් තියෙනවද? ඕකෙදි උඹමනේ වරද්ද ගත්තේ. මේ හයි අතු අල්ලන්න යනකොට තමන්ට ගැළපෙන කෙල්ලෙක් සෙට් කරගත්තා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. මොකද මොකද? යකෝ අශෝක මාලට සාලිය කුමාරයව සෙට් කරගන්න පුළුවන් නා ඈ මං දුලිගව සෙට් කරගත්තාම මොකද වෙන්නේ යකෝ අශෝක මාල සාලිය කුමාරය සෙට් කරගත්තේ නෑ සාලිය කුමාරය අශෝක මාල සෙට් කරගත්තා හා හරි හරි දැන් ඔබ සාලිය කුමාරයවත් ඒකේ අශෝක මාලවත් නෙමෙයිනේ බං මේ ඇන්ටයි දුලි කැරේට ප්‍රශ්න විසඳගන්න බලමු නිකන් අතීතේට යන්න ඕනේ නෑනේ ප්‍රශ්න විසඳගන්න කලින් මට ඕනේ ඔකට පාඩමක් උගන්වන්න අරේ ඉතින් උඹම කියපන් මොකද්ද පාඩම කියලා අපිට පුළුවන් නම් අපි උගන්වන්න
ඕනේ ඕකගේ කට කඩන්න. කට කඩන්න බෑ. එක්ක කපන්න පුළුවන් කට. ඈ නැත්තම් තලන්න. එච්චරයි. හැබැයි දඩටික කඩන්න බුදු. හරි හරි. මොකක් හරි. හැබැයි කරන දේක් කරන්න ඕනේ මාව මාට නොවේ. දීමුකත් මට තේරුණා. ඌ දැනගන්න ඕනේ වැඩේ කරේ මං කියලා. හැබැයි ඒක ඔප්පු කරගන්න බැරි වෙනවා. පුළුවන්ද? ඈ? පුළුවන්ද? ඈ? ඒක ඉතින් හිතන්න ඕනේ බං. හිතුවත් බැරි නෑ.